COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ පසුගියදා හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ඒ රාත්‍රියේදී හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ අනුව කොටහේන ආදුරුප්පු වීදිය, රුවන්වැල්ල හා කුරුඳුවැත්ත පොලිස් සසමේ 60වත් යන ප්‍රදේශ එලෙස හුදකලා බවින් ඉවත් කෙරුණු බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල නගරයේ කොටසක් හුදකලා කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ සීක්‍රෙන් ව්‍යාප්ත වීම හමුවේ ඒ පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර කෑගල්ල වල්දෙනිය ග්‍රාම නිලධාරී කොට්ටාශයට අයත් නිවසක පැවති දානමය පින්කමකට සහභාගී වූ පුත්කලින් අතරින් 23 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ කිසිදු දැනුවත් කිරීමකින් තොරව අදාළ පින්කම පවත්වා ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ හේතුවෙන් මෙම දානමය පින්කමට සහභාගී වූ ස්වාමින් වහන්සේලා 5 දෙනෙකු ඇතුළු ස්වාමින් වහන්සේලා 8 දෙනෙක් හා තවත් පුද්ගලින් 2 දෙනෙකු අදාළ විහාරස්ථානය තුළ නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම පවුල් 15කට අයත් පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. වවුනියාව පට්ටානිච්චූර් ගම්මානයේ එකම පවුලේ පුත්කලින් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ ගම්මානයේ බහුතරයක් වෙළඳසැල් පවත්වාගෙන යන වවුනියාව බසාර් වීදිය හා වවුනියාව ධර්මලිංගම් වීදිය ඇතුළු ප්‍රදේශ වසාදමා එම ප්‍රදේශයන්හි ජනතාව PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් SM සමන් බන්දුලසේන මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 3 දෙනෙකු හා බන්ධනාගාර නියාමකවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 2ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 522 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතයින් 521 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින්. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 206ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81ක්ද ඊයේ දින වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයින් 137 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් වෙත කැඳවීම වෙනුවෙන් සියලුම පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතේ හුදකලාකරු ප්‍රදේශ හැරෙන්න ඒවායේ අපොස සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙන 2021 දරුවන් සඳහා එක දවසක් හෝ හැකි විදිහට ඒ පාසල් වලට ගෙන්න අරගෙන එන්න කියන බලාපොරොත්තුව අපි ළඟ තියෙනවා. ඒ බලාපොරොත්තු රට හැමුවේ තබපු ගමන් අපේ ගරු ඇමතුමා සති දෙකෙන් දෙකට ඒ සෞඛ්‍ය ඇමතුමියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ විපරම් කරනවා. ඔබට මතක ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා අපි ජනවාරි 11 පාසල් ආරම්භ කරන්න දෙනකොට බස්නාහිර පළාත සහ උදකලාකරු ප්‍රදේශ ඇර ඒ පළාත් සඳහාත් අපි කල්පනා කරලා බලනවා කොහොමද අපේ රටේ ආදරණීය සහෝදර ජනතාව මේ සඳහා හැසිරෙන්නේ කොහොමද, වග වෙන්නේ කොහොමද, හොඳට වග වුණොත් අපිට සුබදායි පණුඩයක් දෙන්න පුළුවන් කියලා කිව්වා. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. පාසල් ආරම්භ කිරීමේදී පාසල් තුළින් COVID-19 වසංගතය පැතිරීම වළක්වීම සඳහා කටයුතු කිරීමට එදා පාසල් දරුවන්, ගුරු මණ්ඩලය, ඒ වගේම දෙමාපියන්ගේ විශාල වගකීමක් තියෙනවා. ඒ සඳහා සියලුම දෙනා අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙතනින් වැදගත්ම දේ තමයි යම්කිසි විදියකින් ගුරුවරයෙකුට, එහෙම නැත්නම් පාසල් ශිෂ්‍යයෙකුට COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙනවා පාසලට පැමිණීමෙන් වැළකෙන්න ඕන. ඒ වගේම ඉතාමත්ම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕන. යම් කිසි කෙනෙක් පාසලේදී ඒ වගේ අසනීප තත්වයකට ගොදුරු වෙනවා නම් වහාම ඔහු හෝ ඇය පාසලේ අනිත් අයගෙන් වෙන්කර තබලා වෙනම ස්ථානයක පහසුකම් සපයලා වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඒක වැදගත් වෙනවා.
මේ අතර බස්නාහිර පළාත තුල සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයන් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් වලට අමතරව රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධ මෙහෙයුම ඊයේ දිනෙත් ක්‍රියාත්මක වුණා. ඊයේ දිනේදී පුද්ගලයන් 252 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඒ වගේම පුද්ගලයන් 271 දෙනෙක් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කළ 252 දෙනාගෙන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව මෙම දින දෙකේදීම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු කළ මුළු සංඛ්‍යාව 802ක්, පෙරේදා දිනේදී 14ක්, ඊයේ දිනේදී 2ක් ඇතුළුව 16 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.